ආයිබෝන්යාලුවනේ මේ වීඩියෝෙන් කියා දෙන්න යන්නේ අපේ ඕවවලට්ටගේ KYC කරන්න වෙලා තියෙනවා. ඉක්මනටම KYC කරගන්නත් උනා හින්දා පැහැදිලි වීඩියෝයක් කියන තමයි මම මේ ගත්තේ කාලය. නැත්තම් මම ඉක්මනටම කියනවා හින්දා සම්පූර්ණ ඩීටේල් වීඩියෝයක් ගේන්න. ඕවවලට් කරපු කට්ටියට විතරයි මේක කරන්න පුළුවන්. කට්ටිය සමහරකට දන්නේ නැතුව ඇති. ඒ හින්දා මම කියා දෙන්නම් කොහොමද කරන්න කියලා. මෙතන උඩින් දැන් මගේ නෑ, ඔයාලට පේනවා ඇති. මෙතන කලින් ආවා get ready airdrop කියලා. මම KYC කරාට පස්සේ මගේ settings වලට ගිහිල්ලා මම පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති තව දවස් 6 තියෙනවා. ඔයාලට event යටතේ ඔයාලගේ තියෙන OKX event එකක් තියෙනවා. දැන් මෙතන අපි KYC එකක් තියෙනවා. මෙතනින් ගිහිල්ලා ගන්නත් පුළුවන්. දැන් මගේ KYC කරලා තියෙනවා. මම හැබැයි කරන්න හිටියට ඔයාලට video එකෙන් පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. ඔයාලට පේනවා ඇති මගේ මෙතන complete වෙලා තියෙන තව දවස් 6යි තියෙන්නේ. මැයි 31 UTC වෙලාවෙන් 14:59 වෙන්න කලින් ඔයාලා මේක කරනවා. ඒ හින්දා සම්පූර්ණ වීඩියෝ එක බලන්න. අර පොඩ්ඩක් හරි මග ඇරනොත් සමහරක් හරි වැදගත්මයක් මග ඇරේවි. ඒ හින්දා සම්පූර්ණ වීඩියෝ එක බලන්න ස්කීප් නොකර. මොකද මේකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම දවස් 6යි තියෙන්නේ ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉක්මනටම KYC කරගන්න. හරි අපි බලමු කොහොමද මේකේ KYC එක කරන්න කියලා. මුලින්ම ඔයාලා මෙතන get ready for airdrop කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ පහළ යනකොට සිලෙක්ට් කරන් තියව නැෂනලිටි එක. එතන ඔයාලා පල්හැට යන්න. පල්හැට යනකොට ශ්‍රී ලංකාව තියෙනවා. ශ්‍රී ලංකාව සිලෙක්ට් කරලා ඔකේ කරාට පස්සේ ඔයාලගේ මෙතනින් එනවා. ඊළඟ තියෙනවා ෆිල්ස් ටැප් එක හරහා තමයි අපිට KYC කරන් තියෙන්නේ. ඕපන් ෆිල්ස් ටැ කියන එක ක්ලික් කරන්න. ඊළඟට අපිට ප්ලේ ස්ටෝර් එකෙන් එනවා. ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ එලව් ක්ලික් කරන්න. මේ වගේ ඇඩ් ආවත් කතරයක් තියෙනවා ඔලේ පේනවා. ඒක ක්ලික් කරලා කට් කරගන්න. ඊට පස්සේ පල්ලෙන් දෙන ඇසට් කියලා එකට යන්න. ඊට පස්සේ get start ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එක පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. ඒ ටික දීලා ෆිල් කරලා මේක කන්ටිනියු කරගන්න ඕනේ. පාස්වර්ඩ් එකක් දෙද්දි මතක තියාගන්න. ඔයාලා @hash වගේ සිම්බල් එකකුත් දෙන්න ඕනේ. කැපිටල් සිම්බල් ඒවා දෙන්නත් ඕනේ. අකුරු වටරකට වැඩි වෙන්නත් ඕනේ. ඊට පස්සේ I agree ටික් එක දාලා පල්ලෙන් get started ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන captcha පුරවන්න වෙනවා. එදලා දාන්න තියෙන්නේ. ඒක හරියට පුරවන්න. ඊට පස්සේ අපේ ඊමේල් එකට එනවා ලින්ක් එකක්. ඒක ක්ලික් කරලා තමයි වෙරිෆයි කරන්න ඕනේ. ඊමේල් එකට ගිහලා මෙතන වෙරිෆයි ඊමේල් ක්ලික් කරන්න. ටික වෙලාවක් යනවා. ඊට පස්සේ නැවතත් ඔයාලට දෙයක් එමේ උඩින් කතිරයක් තියෙනවා. කට් කරලා ඔයාලා නැවතත් ඇසට් එකට ගිහිලා ලොග් වෙන්න. තමයි අපිට ඔයාලා ලොග් වෙලා තියෙන්නේ. නැත්නම් ඔයාලා ඊමේල් පාස්වර්ඩ් එක දිහා ලොග් වෙන්න. ලොග් වුණාට පස්සේ ඇඩ් අවුට් කට් කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට වෙරිෆයි නව් කියලා දෙනවා. ඩෙන්ටි එක වෙරිෆයි කරන්න මොනවද කොහොමද මේක ඉස්සෙල්ලාම යනවා නම් එහෙනම් වෙරිෆයි නව් ක්ලික් කරන්න. ඩෙන්ටි වෙරිෆයි කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අදර් සිලෙක්ට් කරලා නෙක්ස්ට් ගියාට පස්සේ ඔයාලගේ මෙතන පහලින් කන්ටිනියු ක්ලික් කරන්න. ඊට පස්සේ මේකේ පිල් කරන්න ඕනේ ඔයාලගේ ID එකේ තියෙන විදිහට රතු පාට සලකුණු දාලා තියෙන ඔක්කොම අනිවාර්යයෙන්ම පිල් කරන්න ඕනේ. ඊට පස්සේ කන්ටිනියු ක්ලික් කරන්න. ඊට පස්සේ කන්ටිනියු නැවතත් ක්ලික් කරන්න. ඊට පස්සේ ලව් කරලා දෙන්න කැමරාව. ඊට පස්සේ ඔයාලගේ සෙල්ෆි එකක් එනවා. සෙල්ෆි කැමරාවෙන් තමයි එන්නේ. හරියට සෙන්ටර් කරගන්න මූණ. මූණ සෙන්ටර් කරගත්තට පස්සේ ඒ කට්ටිය ඒක ඩිටෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපේ ડોකියුමන්ට් මොනවද කියලා අහනවා. අපි ලයිසන් එක දෙන්න පුළුවන්. ලයිසන් එක සිලෙක්ට් කරලා ටේක් ෆොටෝ ක්ලික් කරන්න. හරි පැහැදිලිව දෙන්න ඕනේ. ඇදකුද වෙන්න බෑ. කෙලින් තියලා දෙන්න ඕනේ. මුලින්ම ඉදිරිපස පෙනුම දෙන්න ඕනේ අපි. ඔයාලා නම දාද්දි මේකේ තියෙන නම විදිහටම දාන්න. අර ඔයාලා ડોකියුමන්ට් පුරවද්දි ඇස ડોකියුමන්ට් ක්ලික් කරන්න. ඊට පස්සේ ඒකේ අනිත් පැත්තත් දෙන්න. ඒකත් ක්ලික් කරලා පස්සේ ඔයාලා ડોකියුමන්ට් නැවත ක්ලික් කරන්න. එකකින් අප්ලෝඩ් වෙයි. ඊට පස්සේ අපිට විනාඩි 5ක් වගේ ඇතුළත මේකේ වෙරිෆයි එක එනවා. එච්චර වෙලා යන්නෙත් නෑ. ඔයාලගේ ඊමේල් එකට මැසේජ් එකක් එනවා වෙරිෆයි වුණා කියලා. ෆිල් ස්ටේ එකේ ඔයාලගේ සිකියුරිටි එකට ගිහිල්ලා ලෙවල් 2 බලන්න පුළුවන්. ඇක්ටිව් වෙලාද කියලා බලද්දි ඇක්ටිව් වෙලා තියෙනවා. දැන් වෙරිෆයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ නැවතත් ඕවර් වැලට් එකට ගිහිල්ලා ඕපන් ෆිල් ස්ටේ කියන එක ආපහු නැවත ක්ලික් කරන්න. ඊට පස්සේ ඇප් එකෙන් ඕපන් කරන්න. ඇප් එකෙන් ඕපන් වෙනවා ඔටෝමගේ නම්. ඔයාලගේ ආවත් ඇප් එකෙන් ඕපන් කරලා ස්ටියක් කරලා යනකොට නැවත මේ විදිහට එනවා. එග්‍රි ක්ලික් කරන්න. ඊට පස්සේ වරපෑති කම්ප්ලීට් වුණා. තුනම ඒතර බගේ KYC එක සම්පූර්ණයි. ඒ හින්දා මේ විදිහටම කරගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයාලට KYC කරගන්න තියෙන්නේ. ඔයාලා හැමදාම මෙතන ක්ලේම් කරලා ඒ වැට් එක යන ස්ටේක් කරගෙන මගේ ස්ටේක් කරලා තියෙනවා. මේ විදිහට ඔයාලත් ස්ටේක් කරගන්න. ඊට පස්සේ OKX වලට් එකෙත් තියෙනවා GIO එකක්. ඒකත් දවස් 6 දැන් ඉවර වෙයි. මෙන්න මේකෙන් ගිහිල්ලා ඔයාලට ජොයින් වෙන්නත් පුළුවන්. ඒ හින්දා ඉක්මනට ඒ ටික කරගන්න. ඔයාලා තාමත් මගේ Telegram channel එකට join වුනේ නැත්නම් පහල description එකේ තියෙනවා Telegram channel එකේ link එක. එකෙන් ගිහිල්ලා Telegram channel එකට join වෙන්න. එතකොට ඔයාලට අලුත් airdrop, අලුත් update බලා ගන්න පුළුවන්. මොකද video එකක් දෙන්න කලින් දෙන්න ඕන update සමහරක් වලට එනවා. ඒ හින්දා ඒකට තමයි දාන්නේ. ඒකට join වෙලා ඉන්න. හරි, මෙච්චරයි video එක කියා දෙන්න තියෙන්නේ. video හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න යාළුවෝ දැනගන්න. ඒ වගේම මගේ YouTube channel අලුත් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියෙන තුන මේ වගේ video දාපු ගමන් ඔයාලා දැනගන්න පුළුවන් වෙනවා.